කලවංචිකුටි පොලිස් අසමේ කළුදාවිලි කියන වෙරළතීරයේ දීවරයන් පිටසක් විසින් ඊයේ දිනේදී මාදල්ලලලා මාළු ඇල්ලීමක් කරලා තියෙනවා. ඒ එම ස්ථානයේ ඒ මාළු ගොඩට ගන්න අවස්ථාවේ එම ස්ථානයේ පැත්තකට දමලා තිබුණු පැත්තකට අයින් කරලා තිබුණු මාළු වර්ගයක් සම්බන්ධයෙන් එම ස්ථානට ගිහ කාන්තාවක් විමසීමක් කළා. ඒ මාළු ඇය නිවසට ගෙනල්ලා ආහාරයක් විදිහට උයලා ආහාරයක් විදිහට ඇය සහායකගේ දුව අනුභව කරලා තියෙනවා. නමුත් ඒ මාළු එම ස්ථානෙන් ගන්න අවස්ථාවේදී මේ දීවරයන් ඒ වගේම එම ස්ථානේ සිටි පිරිස කියලා තියෙනවා මේ මාළු විස සහිත මාළු වර්ගයක් මේවා ගන්නට එපා, මේවා කන්නට හොඳ නැහැ, ඒ නිසා තමයි අයින් කරලා තියෙන්නේ, මේවා වෙළඳාම් කරන මාළු නෙවෙයි, මේවා ආහාරයට ගන්න එපා කියලා. නමුත් මේ කාන්තාවේ ස්ථානයේ අපි දැනට තියෙන තොරතුරු විදිහට මේ කාන්තාව කියලා තියෙනවා මේ නිවසේ ඇති කරන සතෙකුට ලබා දීම සඳහා රැගෙන යනවා කියලා. නමුත් ඔවුන් පවසලා තියෙනවා දැන් සතෙකුට දුන්නා සතා සමහරලාට අනුතුරකටපත් වෙන්න පුළුවන්, ඒ නිසා රැගෙන යන්න එපා කියලා. නමුත් ඒ ගැන විමසීමකින් තොරව, ඒ කියන්නේ සැලකිල්ලකින් තොරව මේ කාන්තාවේ මාළු රැගෙන ගොස් තියෙනවා නිවසට. නිවසට ගිහිල්ලා ඇය මේ උයලා ආහාරයක් විදිහට ලබාගෙන තියෙනවා. ඇයත් ඒ වගේම වයස අවුරුදු 27ක් වන ඇගේ දුවත් මේ මාළු ආහාරයට අරගෙන තියෙනවා. ඉන්පසුව අසනීප වෙලා මවත් මේ දියණියත් වයස අවුරුදු 27ක් වන දියණියත් රෝහල් ගත කරා මඩකලපුව රෝහලට. මේ වන විට එම දියණිය මිය ගිහිල්ලා තියෙනවා. මව ඉදා අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබනවා මඩකලපුව රෝහලේ. මොවුන්ගේ සායම් පුරුෂයේ මවස්ථාව ගෙදර ඉඳල නැහැ. නමුත් මෙම දෙදෙනාම මේ මාළු ආහාරයට අරගෙන තියෙනවා. ඒ නිසා අපි මහජනතාවගේ ඉල්ලා සිටින්නේ මෙවැනි යම් කිසි ආකාරයකට දීවරයන් දන්නවා නම් මෙවැනි ඉතාම විෂයි කියලා මේ මාළු කුමන ආකාරයකටවත් ඒවා කෙනෙකුගේ අතට පත් නොවන ආකාරය නැත්නම් සතෙක් වුණත් ආහාරයට ගන්න නොවන ආකාරයට ඒවා ඉවත් කළ යුතු වෙනවා. යම් කිසි ආකාරයකට විනාශ කිරීමක් සිදු කළ යුතු වෙනවා. දැන් සතෙක් වුණත් සමහරවිට මේ මාළු ගත්තා නම් ආහාරයට ගත්තා නම් මේ යන්න තිබුණා, වෙන කෙනෙක් ආහාරයට ගත්තත් නොදන්න කෙනෙක් ආහාරයට ගත්තත් මේ යන්න තිබුණා. එවැනි මාළු මාදලකට අහු වුණොත් නැත්නම් යම් කිසි විදිහකට දීවර කර්මාන්තයේදී අහු වුණොත් අපිට ඒ කර්මාන්තය එදිලෙන්න වෙලාවක ඒවා තව කෙනෙකුගේ අතටපත් වෙන්නට ඉඩ නොදී ඒවා විනාශ කිරීමට කටයුතු කරන්න, නැත්නම් මෙවැනි අනපේක්ෂිත සිදුවීම් වෙන්නට පුළුවන්. නමුත් මේ කාන්තාව දැන දැන තමයි ඒ කියන්නේ සම්පූර්ණව ඒ කාන්තාව දැනුවත් කරලා තියෙනවා සම්පූර්ණයෙන් මේ එතන හිටපු අය. නමුත් මේ කාන්තාව කියන විමසීමකින් තොරව සැලකිල්ලකින් තොරව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ඇගේ දියණිය මේ ආකාරයට මිය ගිහිලා තින්නේ. කෙසේ වුවත් අපි විශ්වාස කරනවා මේ විෂ මාළු සැරගත වීම නිසා තමයි මේ යාම සිදු වෙලා තින්නේ කියලා. මෙතෙක් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්තිලා නැහැ. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්මේ පසුව තමයි ස්ථිරවම තීරණය කරන්න පුළුවන් මේ මාළු වර්ගයේ සැරගත වීම නිසාද සිදු වුණේ මේ මරණය කියන කාරණය. ඊයේ රාත්‍රියේ මුල්ලේරියා පොලිස් ස්ථානයට තොරතුරක් ලැබිලා තිබුණා. එම පොලිස් අසමේ තලාහේන හල්බරාව කියන ප්‍රදේශයේ දරුවෙක් ලෙගල්මින් වැටලා ඉන්නවා කියලා යම් කිසි ස්ථානයක ඒ අනුව ස්ථාපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ ස්ථානයට ගිහිල්ලා විමර්ශන කටයුතු ආරම්භ කරලා තිබ්බා. මෙහිදී මුල් අවස්ථාවේදී අනාවරණය වුණා මේ දරුවා වතුර බෝතලයක්, ඒ කියන්නේ විස්කි බෝතලයකට, හිස් විස්කි බෝතලයකට, වීදුරු බෝතලයකට වතුර රැගෙන එනකොට යම් කිසි දෙයකින් මේ දරුවා වැටිලා ඒ බෝතලය බිඳිලා බෝතලයේ කටු දරුවාගේ ඇඟේ ඇනිලා මේ දරුවා මිය ගිහිල්ලා තියෙන බව තමයි ඒ අය පැවසුවේ. මේ ස්ථානයේ සිටපු අය පැවසුවෙත් ඒ වගේම ඒ අවස්ථාවේදී තොරතුරු අනාවරණුනේ ආකාරයට. නමුත් මේ පිළිබඳව තවදුරටත් සොයලා බැලුවා ස්ථාපතිවරයා. මේ ස්ථානයේ තියෙන යම් යම් ලක්ෂණ අනුව ඒ අවස්ථාවේදී අනාවරණය වූ තත්ත්වය පිළිබඳ යම් සැකයක් මතුවන තත්ත්වයක් තිබුණා. ඒ නිසා ස්ථාපතිවරයා විසින් මෙය මිනිමරුවක් කියන පදනම යටතේ තමයි විමර්ශන කටයුතු ආරම්භ කළේ. හදිසිය ඇති වෙච්ච අනතුරකින් වෙච්ච සිදුවීමකට වඩා මිනිමරුවක් කියන තත්ත්වයෙන් තමයි විමර්ශන කටයුතු ආරම්භ කරේ. ඒ අනුව ගරු මහේස්ත්‍රාත්තුමා, ඒ වගේම අධිකරණ වෛද්‍ය නිලධාරියා, ඒ වගේම අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරී මේ සියලු දෙනාම ගෙන්වලා, ඒ වගේම ඇංගිලි සලකුණු නිලධාරීන් ගෙන්වලා මේ ස්ථානයේ සම්පූර්ණ විමර්ශනයක් ආරම්භ කළා. ඇත්තටම මේ දරුවට මොකක්ද වෙලා තියෙන්නේ? මේ දරුවා පාසල් යන පාසල් ශිෂ්‍යයෙක්, වයස අවුරුදු 5 මාර්ක වයස ශිෂ්‍යයෙක්, ඒ වගේම දරුවගේ
මව තමයි දරුවත් එක්ක ඉන්නේ. මව යකුසි ස්ථායක රැකියාව කරනවා. නමුත් දරුවා සම්පූර්ණයෙන්ම රැකවලා ගැනීම කරන්නේ ආචිත් සීයා කියන දෙදෙනා. සීයා සේවය කරන්නේ පෞද්ගලික ආයතනයක. සීයා සේවය කරන ස්ථානය තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. මොකද දරුවා බොහෝ වෙලාවට පාසල් කාලයට අමතරව ඉන්න කාලයේදී මේ සීයා ඉන්න ස්ථානයට ඇවිල්ලා එමි ස්ථානයේ සමාජයට සෙල්ලම් කරමින් කටයුතු කරන බවට තමයි තොරතුරු තිබුණේ. මේ ස්ථානයේම තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. යම්සි ආකාරයකට ඊයේ දින මේ දරුවගේ සීයා යම්සි අවශ්‍යතාවයක් සඳහා පිටව ගිහිල්ලා තියෙනවා මේ ස්ථානයෙන්. ඒ අතරතුර තවත් පුද්ගලයෙකුට බාර දීලා තිබුණා මේ දරුවා බලවන් සොයා බලන්න කියලා. කෙසේ වුවත් එහිදී ඇතිවෙච්ච යම්කිසි සිදුවීමක් කියන එක තමයි පොලිසිය සැක කරන්නේ. කොහොම වුණත් මෙය මිනී මැරුමක්ද නැතිනම් යම්කිසි ආකාරයක සිදුවීමක් නිසා මේ දරුවා අතරදීමක් නිසා හෝ යම්කිසි හේතුවක් නිසා මේ සිදුවීම වෙලා තියෙනවද, මේ දරුවා මිය ගිහිල්ලා තියෙනවද, නැත්නම් වෙනත් අනතුරක් නිසා මේ දරුවා මිය ගිහිල්ලා තියෙනවද කියන මේ සෑම ශේෂයක් ඔස්සේම පරීක්ෂණ පවත්වනවා. සත්‍ය තත්ත්වය අනාවරණය කර ගැනීම සඳහා මුලේරියා විස්තර ප්‍රතිවරයා වගේම අපරාධ අංශ විස්තර ප්‍රතිවරයා මේ සම්බන්ධයෙන් සොයාබැලීම් කරනවා. මේනෝ කවුරුද අත්අඩංගුවට ගැනීම සිද්ධ කරලා තියෙන කවුද? මෙතෙක් අත්අඩංගුවට ගැනීමක් සිදු කරලා නැහැ. නමුත් සැක කරන පුද්ගලයන් අවශ්‍ය වුණොත් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලබනවා. නමුත් මෙතෙක් අත්අඩංගුවට ගැනීමක් කරලා නැහැ. විශේෂයෙන් මම කලින් සඳහන් කරා වගේ මිනී මරුමක් කියන පදනමින් තමයි විමර්ශන කටයුතු මුල සිටම ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම දැනට කරගෙන යන්නේ. ඒ කියන්නේ ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමක් හෝ යම් දිනක දැන් මේ නෝඩ ආරම්භ කරලා තියෙනවද ඔවුන්ගේ යම් දින ප්‍රශ්න කිරීමක්? ප්‍රශ්න කිරීමක් කියන්නේ සැක කරන පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමක් කරනවා. සැකකටු පුද්ගලයෝ කීප දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ ප්‍රශ්න කිරීමක් කරනවා සැබෑ ලෙසම කුමක්ද උනේ කියන තත්ත්වය අනාවරණය කර ගැනීම සඳහා. නමුත් අත්අඩංගුවට ගැනීමක් කියලා නැහැ. දැන් මේ ස්ථානයේ ගියහම අවස්ථාවේ දැක්කන ලැබෙන දේ තමයි වීදුරු පොතේ සම්පූර්ණයෙන් කුඩු වෙලා තියෙනවා. දැන් ඒක එහෙම සිද්ධ ඒ කියන්නේ ඒ වගේ දේ සිද්ධ වෙන්න පුළුවන් සමහර පොලිසි මාර්ගවලදී පොතලක් දෙපළ දොරට කැරෙන්න පුළුවන් ඒ පොතලේ කුඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි දිදී එකට ඒ කියන්නේ මේ සිද්ධියේ අපි දෙයක් ඔව් ඒ නිසාම තමයි මේ මිනිමරුමක් කියන පදනමේ විමර්ශන ආරම්භ කළේට. හේතුව එම අවස්ථාවේ ප්‍රකාශ වන තත්ත්වයත් සිදුවීමේ අපරාධ ස්ථානයේ තියෙන තත්ත්වයත් අතර යම්කිසි සැකකටයුතු ස්වභාවයක් තියෙනවා, යම්කිසි පරස්පර තත්ත්වයක් දැකෙන තියෙනවා. ඒ තත්ත්වය නිසාම තමයි මේ ආකාරයට විමර්ශන කරන්නේ. සැබෑ ලෙසම කුමක් දුන්නේ කියලා අනාවරණය කරගන්න මීට අදාළ යම්කිසි සැකකරුවෙක් ඉන්නවනම් ඔව අත්අඩංගුවට ගැනීමට ඒ වගේ මූටරිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා තමයි මේ විමර්ශන සියල්ල ක්‍රියාත්මක වෙන්නේ. අද දින අලුයම් කාලයේදී ඒ කියන්නේ රාත්‍රී 3ට පමණ 3ට ආසන්න වේලාවකදී හංවැල්ල පොලිස් අසමේ ඇඹුල්ගම කියන ප්‍රදේශයේදී ක්‍රියානතුරක් සිදු වෙලා තිබුණා. කොළඹ රත්නපුර මාර්ගයේ මෙම ස්ථානයේ වංගුසයිත ස්ථානයක් අක්කරේපත්තුව ප්‍රදේශයේ සිට පැමිණි ළංගම ඩිපෝකට අයත් බස් රථයක් කොළඹ සිට සිමෙන්ටි පටවාගෙන බලංගොඩ දේශයට ගමන් කරමින් සිටි බලංගොඩ ප්‍රදේශයට ලොටරියක ගැටීමක් සිදු වුණා. මේ ගැටීමෙන් බස් රථයේ ගමන් කළ පුද්ගලයන් 25 දෙනෙකුට කොමුණු තුවාල වෙලා තියෙනවා. මේ 25 දෙනා මේ වන විට හෝමගම ඒ වගේම නවගමුව මුල්ලේරියාව කියන රෝහල් වලට ඇතුළත් කරලා ප්‍රතිකාර ලබනවා. මගින් බොහෝ දෙනෙකුට බරපතල තත්ත්වය තුවාල නැහැ, සාමාන්‍ය තුවාල තමයි තියෙන්නේ. නමුත් මෙම බස් රථයේත් ලොඩ රථයේත් රිදුරන්ට බරපතල තුවාල සිදුලා තිබෙනවා. යම් ආකාරයට ඔවුන් හිරවීමක් වෙලා තියෙනවා මේ බස් මේ අනතුර සමගම වාහනය තුළ. යම්කිසි අපහසුතාවකින් තමයි ඔවුන් එම ස්ථානයේ ඉවත් කරගෙන තියෙන්නේ. මේ වන විට ඔවුන් ප්‍රතිකාර ලබනවා රෝහල් ගතව. මෙහිදී විමර්ශන නිලධාරීන්ට නිරීක්ෂණය වෙලා තියෙනවා බස් රථය කොළඹ දෙසට ගමන් කිරීමේදී යම්කිසි ආකාරයකට ප්‍රමාණ ඉක්මවලා තමන්ගේ මන්තිරයෙන් ඉවතට ගිහිල්ලා දකුණු පසට බරව ගමන් කරලා තිබෙන බව. ඒ නිසා තමයි මේ අනතුර සිදුවලා තියෙන බව තමයි අනාවරණය වෙන්නේ දැනට. කෙසේවත් මේ සම්බන්ධ විමර්ශන කරනවා හෝමගම පොලිස් ස්ථානයේ රතවන්නංශයේ ස්ථාපිතවරයා. අපි නිරන්තරයෙන් ඉල්ලා සිටින්නේ මේ බස් රථ රියදුරන්ගෙන් ඔබ රියදුරෙක් විදිහට බස් රථයක් ධාවනය කරනකොට මේ බස් රථය තුළ ජීවිත ගණනාවක් ඔබතේ තියෙනවා. ඒ නිසා යම්කිසි වාහන අඩු වෙලාවක උනත් රාත්‍රී කාලයේ වෙන්න පුළුවන්, වාහන මාර්ගයේ අඩු වෙලාවක වෙන්න පුළුවන්. නමුත් යම්කිසි විනය අනුකූලව මාර්ගයේ ගමන් කිරීමක් සිදු කරන්න හරියට මන්තිරුවේ ගමන් කරන්න මේ අනතුර සිදු නොවී ඉන්න තිබුණා. නමුත් ඒ මාර්ගයෙන් විරුද්ධ දිශාවට එන මාර්ගයට ඇතුළලා ගමන් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ අනතුර සිද්ධ වෙන්නේ. ඒ නිසා සියලුම රියදුරන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මාර්ග නීති උල්ලංඝනය වන ආකාරයට ධාවනය කරන්න එපා, වාහන විශේෂයෙන්ම
ඒවගේම තමයි අධික වේගෙන් වාහන ධාවනය කරන්න එපා. අවසානයේදී මෙන්න මේවැනි ප්‍රතිඵල තමයි උදා වෙන්නේ. නම් තේවන විට ප්‍රමාද වැඩි. ඒ නිසා අපි සියලුම රිදුරන් ඉල්ලා සිටිනවා මාර්ග නීති වලට අනුව ගමන් කරන්න, වාහන ධාවනය කරන්න, ඒ වගේම විනය ගනුකව ක්‍රිය ධාවනය කරන්න කියන ඉල්ලීම. සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් වීම සමග යම් සිද්ධි කිහිපයක් වාර්තා වුණා. විශේෂයෙන් මහනුවර ප්‍රදේශයේ ඊයේ දිනේදී ට්‍රේල් පාරක ළමුන් 30ක් ගහගන්න දර්ශන සමාජ මාධ්‍යය යනවා. ඒත් එක්කම පන්තිකාමර තුලදී පහර දීම සිදුලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කොහොමද පොලිස් විමර්ශන, කොහොමද පැමිණිලි ලැබිලා තියෙනවද, කොහොමද තත්ත්වය? ඔව්, කඩුගස්සට පොලිස් ස්ථානයට පසුගිය දිනක මේ සම්බන්ධව පැමිණිල්ලක් ලැබිලා තිබුණා. එතරම් ළමයෙකුට, පාසලේ ළමයෙකුට කොස සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වෙන අතරතුර පහර දීමක් සම්බන්ධයෙන් කියන්නේ ප්‍රශ්නපත්‍රයක් අවසන් වුණාට පස්සේ ළමුන් කණ්ඩායමක් එකතුලා පහර දීමක් සම්බන්ධව ඒ ඊයේ දිනේදී අපේ සාමාන්‍ය පෙළ උසස් විභාගයේ අවසන් වීම සමගම ඊට අදාළ පාසල් ශිෂ්‍යයන් 6 දෙනෙක් අතරම් කරගත්තා. කටුගස්සන් පොලිස් ස්ථානයේ මගින් අද දින වුණු ගරුවත් දෙකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඔබ සඳහන් කර මේ රේල් පාර, ඒ කියන්නේ දුම්රිය මාර්ගයේ යම් ශිෂ්‍යයන් පිරිසක් යම් අරවුලක් ඇති කරගෙන පහර දීමක් සමාජ මාධ්‍ය ජාලවල නිතර සංසරණය වෙමින් තිබුණා. මේ සිදුවීම මීට පෙර කටුගස්සට මේ ඊයේ දින අතරමුට ගත්තු මේ පාසල් ශිෂ්‍යයන් හා සම්බන්ධව සිදුවීමක් තමයි. නමුත් මේ මාසයේ සිදු සිදුවීමක් බවට තමයි දැන් තොරතුරු ලැබිලා තියෙන්නේ. ඔවුන් ඒ සිදුවීම ප්‍රතිඵලයක් විදිහටම තමයි දැන් දින කිහිපයකට පෙර විභාගයේ අවසන් වුණාට පස්සෙත් යම් විශාකාරී ගැටුමක් ඇති කරගෙන තිබෙන්නේ. පෙර ඇතිවෙච්ච සිදුවීම වල ප්‍රතිඵලයක් විදිහටම තමයි ඒ සිසුන් පිරිසම තමයි මේ ආකාරයට මේ දුම්රිය මාර්ගයේදී යම් විශාකාරී ගැටුමක් ඇති කරගෙන තිබෙන්නේ. ඒ ගැටුම සමාජ මාධ්‍ය ජාලවලට උදාහරණයක් සමගම තවදුරටත් ප්‍රතිය ගැටුමකින් එකතර වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ පාසල තුලත් මේ ආකාරයෙන් පහර දීමක් සිදු වෙලා තිබෙන්නේ. ශිෂ්‍යයාට ඔහු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. පහර දීමට සම්බන්ධ තවත් සිසුන් කීප දෙනෙක් ඉන්නවා. ඔවුනුත් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. මොකද පොලිසිය වශයෙන් අපිට නීතිය ක්‍රියාත්මක කිරීමට සිද්ධ වෙනවා. නමුත් අපි ඉල්ලා සිටින්නේ දෙමාපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් විශේෂයෙන්ම මේ සිදුවීමේදී වුණත් මේ ආකාරයට ළමුන් දෙපිරිසක් අතර යම් කිසි ගැටුමක් පාසල තුළ තිබෙන බව අපගේ විමර්ශන අනුව පෙනී කියලා තියෙනවා. ආචාර්යවරු දැනගෙන ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ගුරුවරු, ඒ පාසලේ ගුරුවරු දැනගෙන ඉඳලා තියෙන බව තමයි අපේ විමර්ශන අනුව නිරීක්ෂණය වෙන්නේ. මේ මාසයකට වැඩි කාලයක් තිස්සේ මේ ගැටුම වරින් වර තිබෙන බව, නැත්නම් ළමයින් අතර යම් කිසි විරසක බවක් තිබෙන බව කණ්ඩායම් දෙකක් අතර ආචාර්ය මණ්ඩලයේ යම් කිසි කීප දෙනෙක් දැනගෙන සිටින බවට තමයි දැනට පෙනී ගොස් තිබෙන්නේ. නමුත් ඒ සම්බන්ධව යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔවුන් පියවර ගත් බවට දැනට නිරීක්ෂණය වෙලා නැහැ. ඒ සම්බන්ධව විමර්ශනයේදී අවධානය යොමු වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා යම් ආකාරයක මේ වෙන තත්ත්වයක් තියෙනවා නම් අපිට වහම දැනුම් දෙන්න පොලිසියට. එහිදී අපිට පුළුවන් යම් ආකාරයකට මැදිහත් වෙලා මේ ගැටුම් දිගට පවතින්නේ නැති විදිහට කටයුතු කරන්න. ඒ වගේම තමයි දෙමාපියන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මෙවැනි කාරණා සම්බන්ධව පුළුවන් අවධානය යොමු කරන්න. දරුවන් පාසලට යමින් විතරක් ප්‍රමාණවත් නැහැ. මෙවැනි ආකාරයට අපරාධයකට ගොදුරුනාට අපරාධයකට වරදකරුවෙක් වුණොත් මේ දරුවෙක් පසුකාලීනව මේ දරුවා කොයිතරම් හොඳට අධ්‍යාපනය ලැබුවත් මොන ආකාරයට කටයුතු කරත් රැකියාවකට යන විට, එහෙම නැත්නම් විදේශගත වන විට, එහෙම නැත්නම් විදේශීය රටකට යනවා නම් අධ්‍යාපනය කටයුතු සඳහා පොලිස් වාර්තාවක් ලබා ගැනීමේදී මේ අනිවාර්යයෙන් මේ වාර්තාවට ඇතුළත් වෙනවා. මේ ඇතුළත් වුණාට පස්සේ බොහෝ රට රජයේ රැකියාවකට යන්න, එහෙම නැත්නම් මම කලින් සඳහන් කරා වගේ විදේශ අධ්‍යාපනය නැත්නම් විදේශ රට පදිංචියකට යනවා, මෙවැනි දේවල් පරපතල විදිහට බලපාන නිසා ඒ දරුවාගේ අනාගතේ, තරුණයෙක් විදිහට අනාගතයේදී සම්පූර්ණයෙන්ම ඔහුගේ ගමන් මඟ වෙනස් කරන්න මෙවැනි සුළු කාරණා හේතු වෙලා තිනවා. පාසල් වලදීත් මේ කර්මීව දැනුවත් කරන්න කියලා අපි ආචාර්ය මණ්ඩලෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි අපරාධ වලට සම්බන්ධ වෙන්න එපා. එවලේ ඇතිගෙන ළමයින්ගේ නොදුනක්කම නිසා හෝ නොතේරුම්කම නිසා හෝ තරුණ වයසේදී යම් ආවේගශීලී තත්ත්වයන් නිසා මෙවැනි ගැටුම් ඇති කරගත්තට පසු කාලීනව, මේ නොතේරුම්කම නිසා මෙවැනි ගැටුම් ඇති කරගත්තට පසු කාලීනව ඔවුන්ට තේරෙනවා ඔවුන් අතින් යම්කිසි වරදක් සිදු වන බව. මොකද අනිවාර්යයෙන්ම පොලිස් වාර්තාවේ මේවා සඳහන් වෙනවා. මොකද වරදක් වුණාට පස්සේ, වරද රෝධිකරණයට ගියාට පස්සේ ඒ වරද පිළිබඳ වාර්තාගත වෙන වාර්තාව අයින් කිරීමේ, ඉවත් කිරීමේ හැකියාවක් නැහැ කිසිම ආකාරයකට.
එනිසා දෙමව්පිය විශේෂයෙන්ම ආචාර්ය මණ්ඩලය තුමේ සියලු දෙනාගේ අපිල්ලාසින් තම කාරණු පිළිබඳව පොලිසිය විදියට මේවා පිළිබඳව තවදුරටත් අවධානය යොමු කරන්න ළමුන් අතර මේ සමාජ මාධ්‍ය ජාලා බොහෝ වෙලාවට මේ ජංගම දුරකථන භාවිතයත් එක්ක ඔවුන් දකින මේ තොරතුරු සහ මේ වීඩියෝ දර්ශන නිසා ඔවුන්ගේ මනස යම් යම් දේවල් නිර්මාණය වෙලා තියෙනට පුළුවන්. ඉතින් මේවා සම්බන්ධව අවධානය යොමු කළා ඔවුන් පිළිබඳව ඔවුන්ට ජංගම දුරකථන භාවිත කිරීම පාසල්වලදී යම්සිය ආකාරයට අධ්‍යාපන කටයුත්තකට හැර සීමා කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මේ පිළිබඳව අවධානය යොමු කරන්න එක ඉල්ලීම තමයි පොලිසිය විදිහට අපි ඉල්ලා සිටින්නේ. දැන් මේ සම්බන්ධයෙන් දැන් මේ සිසුන් හය දෙනා අත්අඩංගු කරගත් අයියේ ඔවුන් සම්බන්ධයෙන් කොහොමද නීතිමය ක්‍රියාමාර්ග ගන්නවද නැත්නම් උන්ට යම් විදිහක පොලිසියෙන් අවවාද දෙන උදාහරණ උන්ට සූදානම් වෙන්නේ. මේදී මේ පහර දුන්න කියලා මේ පහර කැප පහර ලක්කු මොන මේ සිසුන් නිසා පහර දීමට ලක්කු දරුවා තුවාල ලැබලා තියෙනවා. රෝහල්ගත වෙලා ප්‍රතිකාර ලැබලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ පහර දීම සිදු කරන ලද පාසල් ශිෂ්‍යයන් අත්අඩංගුවලින් අධිකරණ ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. මොකද මේ පහර දීම අංශ ආකාරයකට බරපතල තත්ත්වයේ බරපතල තුවාල සිදුවන තත්ත්වයට සිදු වෙලා තියෙන නිසා ඔව් සම්බන්ධයෙන් කියන අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ඔව් පැහැදිලිවම දින අධිකරණ ඉදිරිපත් කරනවා. මේ අත්අඩංගුවට ගත්තු සිසුන් 6 දෙනා ලක් දෙරණ පුවතකට එහා කී රටගෙන කැක්කුමක්